හායි කොහමද යාට මම හොඳටම දන්නවා ඔයා නම් කොත්තු වලට ගොඩක්ම කැමති කෙනෙක් කියලා ඒ නිසා මම අද ඔයාට කොච්චි චිකන් කොත්තුවක් ගෙනාවා ඔයා මාව තාම subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ වීඩියෝ වලට like කරලා මගේ YouTube channel එක ඔයාගේ යාළුවොත් එක්ක share කරගන්න අපි මුලින්ම චිකන් ටික කපා ගමු කපද්දි කඩුත් අයින් කරගන්න ඕනේ මෙතෙන්දී අනිවාර්යයෙන්ම හොඳ චිකන් ටිකක් තෝරගන්නත් ඕනේ රෝස පාටට ගඳන් නැතිව ලිස්සන සුළු විදිහට තියනවා නම් ඒ හොඳ චිකන් ටිකක් ඒ වගේම කවදාවත් අලු පාට හුරු වෙච්ච ඒවා නම් ගන්න එපා මොකද චිකන් වලට එහෙම වෙන්නේ ගොඩක් අය ගබඩා කරලා තිබ්බහම පැක් එකක් නම් ගන්න කවර ඩැමේජ් වෙලා තියෙනවා ගන්න එපා එතකොට පැක් එකත් වලට ඔක්සිජන් ගිහිල්ලා චිකන් ටික සවුත් වෙලා තියෙන්න පුළුවන් අපි දැන් චිකන් එක සීසනින් කරගන්න අවශ්‍ය සුදු ලුණු බික් තුනක් ඉඟුරු කෑල්ලක් සේර වගේම කොච්චි කරල් 10ක් එකතු කරගෙන කොටා ගන්න හදන්නේ මේකෙන් සරක් වගේම හොඳ රසයක් එනවා චිකන් එකට ඔයාට මේක බෙන්ඩර් උනත් කරන්න පුළුවන් හැබැයි මෙහෙම කරාම තමයි ගොඩක්ම හොඳ ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ආදරයෙන් පිළිගන්නවා ඒ වගේම මාව subscribe කරලා bell button එක බනත් අමතක කරන්න එපා ඔයා දැන් ඉස්සෙල්ලා හදාගත්ත මිශ්‍රණය භාජනයකට දාගන්න ඕනේ ඒකට කොත්තමල්ලි කුඩු මේසැහැඳි 1යි බාගට කොටාගත්ත සූදුරු මේසැහැඳි 4/3යි ලුණු මේසැහැඳි 1යි මිරිස් කුඩු මේසැහැඳි 1යි ගම්බියස් කුඩු තේ හැඳි 1/2ක් වගේම සෝයා සෝස් මේසැහැඳි 5ක් එකතු කරගන්න ඕනේ ඔයා සෝයා සෝස් දාදී හොඳට මතක තියාගන්න ඔයා දාන්න ඕනේ ඩාර්ක් සෝය සෝස් ඒවා ඕනෙම සුපර් මාකට් එකක හොයාගන්න තියෙනවා මේ ඩාර්ක් සෝය සෝස් වලින් කොත්තු වල හොඳ පාටක් එනවා මොකද ඇත්තටම කිව්වොත් අපි කෑමක් හදද්දී රසය ගැන වගේම පින්නම ගැන සැලකීමත් වෙන්න ඕනේ දැන් ඔයා මේ සෝයා සෝස් ටික හොඳට චිකන් වල තැවරෙන විදිහට කලවම් කරන්න දැන් ඒකට දෙහිගෙඩි භාගයක දෙහි දාන්න දැන් ආයේ කලවම් කරලා ඉටි කවරයකින් වහලා පැයක් ෆ්‍රිජ් එකට දාලා තියාගන්න ඒකෙන් අපේ චිකන් වලට හොඳට මේ ඉස්ම ටික උරා ගන්නවා දැන් අපි එහෙනම් ඇලෝ ටික කපා ගමු මුලින්ම කැරට් කපා ගන්න කැරට් කපාගද්දී ග්‍රේඩ් ම කරන්න නැතුව මෙන්න මේ වගේ රවුමට කපලා ඊට පස්සේ මෙන්න මේ වගේ තීරු වලට කපා ගන්න ග්‍රේඩ් කරපු කෑලි හැපෙනවට වඩා මේ වගේ ලොග් කෑලි හැපෙනකොට කොත්තු වල හොඳ රසයක් එනවා දැන් අපි ලීස් ටික කපා ගමු ලීස් කපද්දී මෙන්න මේ විදිහට කපා ගන්න ඔයාට කැමති නම් ලුණු කළුණක් ගන්න පුළුවන් ලීස් වෙනුවට මම අද ඔයාලට ලුණු කපන ලේසි ක්‍රමයක් කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ මං කපන විදිහ හොඳට බලාගෙන කපන්න මේක ඇචර අමාරු දන්නන් නෙමෙයි මේකෙන් ඔයාගේ ඇස් දෙවිල්ල ගන්න ගතිය අඩු වෙනවා මේකට අපි ලොකු ලුණු ගෙඩියක්ම කපා ගන්න ඕනේ මේකෙන් භාගයක්මම හොද්දර දානවා අනිත් භාගය එළවලුත් එක මිශ්‍ර කරනවා ඔන්න දැන් ඉතින් කොච්චි තමයි ඔයා කොච්චි කොත්තක් හදන නිසා මේකට අනිවාර්යයෙන්ම කොච්චි නම් ඕනේ ඔයා කොච්චි ටික කපද්දී මෙන්න මේ වගේ නැට්ටෙන් අල්ලා පරිස්සමින් කපා ගන්න ඔයා දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේසැහැඳි එකක් දාගන්න ඊට පස්සේ ඒකට කපාගත්ත ලුණු කැරන් ලීස් ටික දාලා චුට්ටක් තෙලේ තඹ ගන්න ඔයා මෙතනින් ගින්ද ලෝ හීට් එකේ තියා ගන්න ඕනේ ඔයා මේ එළවලුටි ගන්න උදා ගන්න යන්න එපා මං දැන් පෑ ෆ්‍රිජ් එකේ තියන සීසනින් කරගත චිකන් ටික බදින්න යන්නේ ඔයා නම් මෙච්චරම තෙල් දා ගන්න ඕනේ නැහැ මං නම් ටික වැඩිපුර දා ගන්න ඉක්මනට බෙද ගන්න ඕන නිසා ඔයා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝ වලට ලයික් කරලා මගේ YouTube channel එක ඔයාගේ යාළුවොත් එක්ක share කරගන්න. දැන් නම් මේක බැදිලා ඇතිත් වගේ මම දැන් මේ ටික එළියට අරගන්නවා. ඔයා දැන් බැදගත චිකන් ටික භාජනයකට දාගෙන පොඩි කෑලි වලට කඩා ගන්න ඕනේ. මම මුලින්ම හැන්දගොයි ගැරපුවි අරගෙන මෙන්න මේ වගේ කඩා ගන්න හැදුවේ. ඒ වුණාට ඊට වඩා අතිම්ම කන්න එක ලේසි වගේ. ඔයා හදන්න කැමති ඒ වුණාට හදන්න ටික අමාරු කැම තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මම ඉක්මනට වීඩියෝ එකකින් ඔයාට ඒවා හදන හැටි කියලා දෙන්නම් මං දැන් කොත්තු හදන්න ඕනේ කරන ඔක්කොම දේවල් ලෑස්ති කරගෙන ඉවරයි ඔයා කොත්තු හදාගන්න පුළුවන් සයිස් එකේ භාජනයක් අරගෙන තෙල් මේසයින් දෙකක් දාගන්න ඒකට මුලින්ම තලාගත ඉගුරු සුදු ලුණු මේසැන්දක් දාන්න ඊට පස්සේ අපි ඉතුරු කරගත්ත ලුණු ටික පොඩි සේර කෑල්ල ක්‍රම්පේ කරමින්ච දාගන්න ඕනේ ඒ කරම ඉස්සෙල්ල කපාගත්ත කොච්චි මිරිස් දාගන්න ඔයාට මේ කොච්චි මිරිස් දාද්දී ඒ ටිකක් පොඩ්ඩක් තරාගෙනම දාන්න පුළුවන් එතකොට කොච්චි සර තවත් වැඩි වෙනවා ඔක්කොම ටික දැම්මට පස්සේ මේක චුට්ට වෙලාවක් බැද ගන්න ඕනේ ඊට පස්සේ ඒකට තුන පහ මේසලින් දෙකක් දාගෙන මිරිස් කුඩු මේසලි එකක් දාන්න ඕනේ මම මේකට කොච්චි මිරිස් ගොඩක් දැම්ම නිසා මිරිස් කුඩු වැඩිය පාවිච්චි කරන්නේ නැහැ දැන් පොල් කිරි කෝප දෙකම අරක් දාන්න
මං කොත්තු ග්‍රෑම් 750ක් හදන්න නිසා වගේම අලුත්ම ක්‍රමයකට කොත්තු හදන්න නිසා තමයි මෙච්චර පොල් කිරි ඕන වෙන්නේ. ඔයා මේ කෑම එක හදලා පහලා දෙන Facebook, Twitter, Instagram link එකකට ගිහිල්ලා මට ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා. දැන් ඔයා මේකට ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඕනේ. ඊට පස්සේ හොද්ද ටිකක් උකු වෙනකන් තියලා සෝයා සෝස් මේසනේ දෙකමාරක් දාගන්න. අපි මිරිස් ටික අඩුවෙන් දාන නිසා තමයි ඩාර්ක් සෝයා සෝස් දාලා සැරපාටක් ගන්න. ඊට පස්සේ ගම්බිලිස්කුරු තේ හැන්දක් එකතු කරගන්න. මං කොත්තුව හදන්න අද පාවිච්චි ගන්න කඩෙන් ගත්ත කොත්තු පැකට් එකක්. ඒවත් ඕනෙම කඩේකින් ගන්න පුළුවන්. ඔයාත් එහෙම කරනවා නම් කොත්තුව හදාගන්න කලින් පොඩ්ඩක් ස්ටීම් කරලා ගන්න. ඔයාට ඕනේ නම් ගෝදම්බ රොටිය ගෙදරදීම හදලා කපලා ගන්නත් පුළුවන්. මං දැන් අර කලින් හදාගත්ත එළවලු ටික මේකට දාගන්නවා. ඊට පස්සේ ටිකක් කලවම් කරලා හදාගත්ත චිකන් ටිකක් දාගෙන කලවම් කරනවා. එයා ගෝදම්බ රොටි ගෙදරදීම හදාගන්නවා නම් පාන් පිටි ග්‍රෑම් 750ක් අරගෙන ලුණු ටිකක් දාලා කලවම් කරලා තෙල් ටිකක් දාලා වතුර ටික ටික දාන ගමන් අනන්න. මේක මුලින්ම අනාදි අතේ ඇනලා ගතියක් තියෙන්න පුළුවන්. ඒත් බය වෙන්න එපා. ඒ වතුර වැඩි වෙලා නිසා නෙමෙයි. ඩෝයක දිගටම අනාදි ඇනලා ගතිය යනවා. ඩෝයක ස්ටොප් වෙනකන් අතේ ඇරෙන්න දි වෙනකන් අනන්න ඕනේ. ඊට පස්සේ බෝල හදාගන්න. ඒ ටික භාජනයකට දාලා උඩින් තෙල් ටිකක් ගාලා පැය 2-3ක් තුනක් තෙත රෙද්දකින් වහලා තියලා රොටි ටික හදාගන්න. හොඳ සුවඳකුත් එනවා. දැන් නම් වැඩේ ඉවර වීගෙන එන්නේ. මං නම් හිතන්නේ කොත්තුවා කිව්වම ඉතින් කොටන්නම ඕනේ. මොකද ඔයාගා කොත්තු කොටන බඩුන් නැහැ. ඔයාට මේ විදිහට ගෙදරදීම පිරිසිදුවර කොත්තුවක් හදාගෙන රසට කන්න පුළුවන්. ග්‍රෑම් 750ක කොත්තු පැකට් එකයි ග්‍රෑම් 450ක චිකන් විදාල කොත්තුව හැදුවාම හතර දිනෙට හොඳට බඩි පිරෙන්න කන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් මාව subscribe කරලා මගේ වීඩියෝ එක like කරලා මගේ YouTube channel එක ඔයාගේ යාළුවොත් එක්ක share කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. Bye.